සුබ දවසා පිස්සල විඩියෝකි පේර කොළවලින් තිය හදාගත්තනේ. අද යන්න ඔබලන් ගිතරක දුවෙක්කින්නවානම් ඒ දූගේ කොන්්ඩෙ ලස්සනට තියෙනවනම් කොච්චර ආඩම්බරයක්ද. ඉතින් මේ පේර කොළවලින් ලස්සන කොන්්ඩයක් ගන්න පුළුවන්. ඉතින් මේක කරලා බලුම්. දහස් ගණන් වියදන් කරන්න ඕන්නෑ, පේර කොළ ටිකක් විතරයි යන්නේ. ඉතින් කරලා බලුම් කොහොමද මේ කරන්න කියලා. වීඩියෝ එක පැදිලා ඉන්න. ඒ අතරතුර මං කියන්නම් මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලම අපි අර කඩාගත්ත පේරකොළ ටික හොඳින් සෝද ගන්න ඕනේ. ඉතින් ওই ආකාරයට අපි හොඳින් පේරකොළ ටික සෝද ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මුට්ටියක් ලිපේ තබාගෙන ඊට ජලය එකතු කරගන්න. ඒ එකතු කරගත්ත ජලයට අපි හොඳින් සෝදාගත්ත මේ පේරකොළ ටික දමනවා. ඊට පස්සේ හොඳින් මේ පේරකොළ ටික තම්බ ගන්න. ඉතින් මේ හොඳින් තැම්ුණාට පස්සේ මේ පේරකොළ ටික ඊට පස්සේ අපි මේකේ හොඳින් මේ ලිපෙන් බාලා ඊට පස්සේ පේරකොළ දී අපි පේරකොළ තැම්පගත්ත වතුර ටික ඉවත් කරගන්නවා. හැබැයි යම් කිසි වතුර ප්‍රමාණයක් පේරකොළ තැම්පිච්ච වතුර ප්‍රමාණයක් අපි එකතු කරගත්ත ඒ මුට්ටියේ තබනවා. මන්ද අපි මේ පේරකොළ තැම්පිච්ච පේරකොළයි මේ ඒ ස්වල්පයයි හොඳට බෙන්ඩ කරගන්න ඕනේ. ඊට පස්සේ එයින් වෙනම මිශ්‍රණයක් හදාගන්නවා. ඉතින් අර පේරකොළ පෙරාගත්ත වතුර ටිකයි ඒ වගේම තැම්පිච්ච පේරකොළ බෙන්ඩ කරලා හදාගත්ත මිශ්‍රණය, මේ මිශ්‍රණ දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහ වීඩියෝකේදී මේ දෙක කොහොමද අපේ කොණ්ඩෙට මේ කල්ව ගන්න නැත්නම් භාවිතා කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න, අතරමඟ නතර කරන්න නැතුව. ඔයගොල්ලන්ට පේනවද අර පේරකොළලින් හදන හෙයා ටොනික් එක දැන් හදන් යනවා. ඉතින් දුවෙක් ඉන්නවනම් ඉතාමත් වැදගත්. ඉතින් කඩවලින් ගලලා වස උළුවේ ගා ගන්න ඕනේ නැහැ. ඉතින් ස්වභාව ධර්මෙන් ලැබෙන දේවල් ඔයගොල්ලන්ගේ දූ දරුවන්ට දායාද කරන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න විදිය ඔයගොල්ලන්ට කිව්වොත් මේක පේරකොළ ස්වල්පයක් කඩාගෙන ඇවිල්ලා වතුර එකකට දාලා හොඳට තම්බ ගන්න. තම්බගෙන මේකේ පේරකොළර තැම්පිච්ච වතුර ටිකක් ඉතුරු කරලා මේ මුට්ටියේ තැම්පිච්ච වතුර ටිකක් ඉතුරු කරලා අනිත් ටික පෙරා ගන්න. හරිද? ඉතින් පෙරාගෙන කොණ්ඩෙට දුවගේ හරි හොඳට ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරන්න හරි ස්ප්‍රේ කරන්න නැත්නම් හොඳට ගා ගන්න. ඊට පස්සේ අර තැම්පිච්ච වතුර පොඩ්ඩක් ස්වල්පයක් ඉතුරු කරා නම් තැම්පිච්ච කොළත් එක්ක ඒ කොළයි අර තැම්පිච්ච වතුර ටික හොඳට බෙන්ඩ කරගෙන ආයේ අරගෙන ඒක ආයේ කොණ්ඩේ හොඳට ගන්න මේ හිස් කබලට කාවදිනිට. ඊට පස්සේ පැයක් විතර හොඳට මේක මේ පැයක් විතර තියාගන්න මේ කොණ්ඩේට හොඳට අල්ලන්න. ඊට පස්සේ කොණ්ඩේ හොඳට හොදලා දාන්න. ඉතින් මේ වගේ සතියක් විතර කරන්න. ඉතින් සාමාන්‍ය සතියක් යනවනම් දවස් 2කට පස්සේ ඔයගොල්ලන්ට හොඳට කොණ්ඩේ ෂැම්පු කරගන්න පුළුවන්. ඉතින් මේ කරලා බලන්න. ඉතින් මේ වගේ ස්වභාව ධර්මෙන් ලැබිච්ච දේවල් කරනකොට ඉතා වැදගත්. මේකෙන් හිසකෙස් කැඩිජුන හිසකෙස් වර්ධනය වෙනවා, හිසකෙස් ශක්තිමත් වෙනවා, ඒ වගේම හොඳට හිසකෙස් නිරෝගිමත් වෙනවා. ඒ වගේම අර මං කිව්වා වගේ කැඩිලා ගිය ඩැමේජ් වෙච්ච කොණ්ඩේ ආයෙ හොඳට හැදෙනවා. ඉතින් ඒක කරලා බලන්න. මේ ස්වභාව ධර්මෙන් ලැබෙන දේවල් ඉතාමත් වැදගත් වෙනවා. වහ ගන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් ඔය තියෙන්නේ පේරකොළ තම්බගත්ත වතුරයි, ඒ වගේම පේරකොළ තැම්පිච්ච පේරකොර බෙන්ඩ කරලා හදාගත්තේ මිශ්‍රණයයි. ඉතින් ඉස්සෙල්ලම මේ තම්බගත් පේරකොළ තම්බලාගත් පෙරලා ගත්ත මේ වතුර එක අපේ හිසකෙස් වලට ස්ප්‍රේ කරගන්න ඕනේ. නැත්තම් අපිට ගා ගන්නත් පුළුවන් ස්ප්‍රේ කරන්න නැත්තම්. ඊට පස්සේ අපිට මේ පේරකොළ බෙන්ඩ කරලා ගත්ත මිශ්‍රණය අපේ හිසකෙස් වලත් ඒ වගේම අපේ හිස්කවලටත් හොඳට කාවදින විදියට ගා ගන්න ඕනේ. ගාලා පැයකින් පසුව අපිට මේක හොයන්න පුළුවන්. ඉතින් මේකෙන් එන විශේෂම වෙන්නේ අපේ හිසකෙස් ශක්තිමත් වෙනවා, ඒ වගේ නිරෝගිමත් වෙනවා. ඩැමේජ් වෙච්ච හිසකෙස් ඒ වගේම පැලුම හිසකෙස් ආයෙ ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ වගේම හිසකෙස් වල කළු පැහැය වර්ණය වැඩි වෙනවා. ඉතින් මේ මම හිතනවා ඔයගොල්ලන් මේ වීඩියෝ එක වැදගත් කියලා. දුවලා ඉන්න ඔයගොල්ලන්ට ඉතාලම අපි මේකටත් ඒ වගේම උපකත් වෙනගත්. ඉතින් මගේ වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මේ ආවෝ ෂෙයා කරන්න. වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. මේ වගේ වීඩියෝ ගන්න බලන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් කියන වීඩියෝකින් ආයෙත් යලිත් හම් වෙන්න තුරු ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෙයින් ඉන්නම් හැමෝටම යලිත් කියනවා සුබ දවසක් කියලා.